අයිබෝවන් ඔබ රාත්‍රී 9:30 ස්වාධීන රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගයි. ප්‍රථමයෙන් පුවත් සිරස්තල. කොරෝනාව පාලනය කරන්න කොරෝනා රාජ්‍ය ඇමති තුරයා. බහර කැරල්ලේ පසුපස සිටි කුමන්ත්‍රණ කරුවෙකුත් හඳුනා ගැනේ. බහර රැඳවුවන් ගැන තොරතුරු දෙන්න විදියක් නැහැ. लेखनागार्य पुच्छला पुलिस प्रकाशक अजित कियाय इतिहासे पलमु वरट कैबिनेट रेस्वीमत वीडियो ताक्षणे लोकये तनिकडम अलिया अधिकरण नियोगेन कांबोजेट प्रथम देश पुआत මහර බන්තනාකාර සිද්ධිය යම් කණ්ඩායමක පෙළඹවීමක් මත සිදු වූක් බවට තොරතුරු හෙළි වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. එම සැලසුම් සහගත වැඩපිළිවෙලට සම්බන්ධ රැඳවූවෙකු මේ වන විට හඳුනාගෙන ඇති බවයි ඒ මහතා ප්‍රකාශ කළේ. මහර බන්තනාකාර සිද්ධියෙන් 8 දිනක ජීවිතක්ෂයට පත්ව 71 දිනක තුවාල ලැබුවා. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය සඳහා අධිකරණ අමාත්‍යාංශය පංච පුද්ගල කමිටුවක්ද පත් කර තිබෙනවා. මහර බන්ධනාකාරයේ රැඳවුවන් පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමග රැඳවුවන් පිරිසක් බන්ධනාකාරයෙන් පලා යාමට උත්සාහ දැරීමත් සමගයි නොසන්සුන්කාරී තත්ත්වය හට කෙරුණේ. කලහකාරී ලෙස හැසිරුණු බන්ධනාකාර රැඳවුවන් දේපළ රැසකට හානි සිදු කර ඇති බව පොලිසිය පවසනවා. බන්ධනාකාරයේ ලේඛනාකාරයේද සම්පූර්ණයෙන්ම විනාශයට පත් ඇති බැවින් රැඳවුවන් පිළිබඳ තොරතුරු ලබා දිය නොහැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ. එමින්ම බන්ධනාකාර අධිකාරී කාර්යාලය ආහාර ගබඩාව සහ භෝජනාකාරයේ සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව තිබෙනවා. රැඳවුවන්ගේ සිරමැදිරිද විනාශ වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. මහර නොසන්සුන්කාරී තත්ත්වය ඇති කිරීම සඳහා සැලසුම් කළ රැඳවුවෙකු හඳුනාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියුච පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. බුද්ධ්‍යංශ වලට වගේම විමර්ශන වලට වාර්තා වෙච්ච එක්තරා තැනැත්තෙක් ඉන්නවා. ඔහු සම්බන්ධයෙන් විමර්ශනය කරනවා. යම් පෙළඹවීමකුත් කරලා තියෙනවා. ඒ පෙළඹවීමේ ප්‍රතිඵලයක් හැටියට රිමාන්ඩ් බන්ධනාගාරේ හිටපු සැකකරුවන් තමයි ප්‍රථමයෙන්ම මේ කලබලය ඇති කරලා තියෙන්නේ. ඊට පස්සේ තමයි අනිත් අය මේකට එකතු වෙලා තියෙන්නේ. නමුත් අපිට වාර්තා වෙලා තියෙන විදිහට අච්චු විඳින්මින් සිටපු අය, කියන්නේ කන්වික්ටඩ් ප්‍රිසනර්ස්ලාගේ සම්බන්ධතාවයක් මුලින් තිබිලා නැහැ මේ සිද්ධියට. ඒ කටයුතු කරපු අයට විරුද්ධව විනයානුකූලවත් ඒ වගේම නීතිය මගිනුත් ක්‍රියා කිරීමට බලාපොරොත්තු වෙනවා. කෙසේ වෙතත් බන්ධනාගාර නිලධාරීන්ගේ දක්ෂතාවය නිසා මෙම බන්ධනාගාරයේ තිබිච්ච ආමරිය නැත්නම් ආයුධ ගබඩාව කිසිම උපද්‍රවයකින් තොරව බේරා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. ඒ අවස්ථාවේ මේ නිලධාරීන් ක්‍රියා කිරීම නිසා එම ආයුධ රැඳවියන් අතර පත් වෙලා නැහැ. මේ අතර මහර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කර නිර්දේශ ඇතුළත් පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශයේ පංච පුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා. එහි සභාපතිත්වයේ දරන්නේ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මියයි. ජනාධිපති නීතිඥ යූ ආර් ද සිල්වා, අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පාලන රෝහණ හපුගස්වත්ත, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, හිටපු බන්ධනාගාර කොමසාරිස් ගාමිණී ජයසිංහ යන මහතුරුන් එම කමිටුවේ සෙසු සාමාජිකයින්. මහර බන්ධනාකාරය තුළ ඇති වූ ගැටුමේදී 71 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. බන්ධනාකාර නිලධාරීන් දෙදෙනෙකුද තුවාල ලබා ඇති අතර රාගම ශික්ෂණ රෝහලේ ඔවුන් මේ වන විට ප්‍රතිකාර ලබනවා. එම නිලධාරීන් දෙදෙනාගේ තත්ත්වය බරපතල බවයි රෝහල් වාර්තා සඳහන් කරන්නේ. මේ අතර මහර බන්ධනාකාර රැඳවුවන් නිරෝධායනය සඳහා රැගෙන යාම අද පස්වරුවේ සිදු කෙරුණා. එම අවස්ථාව වෙන විටත් රැඳවුවන්ගේ ඥාතීන් බන්ධනාගාරයේ ඉදිරිපිට රැඳී සිටින ආකාරය දැකගත හැකි වුණා. දෙදහස් පහළව ජනාධිපති වන සමයේ දිවිනගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් මුදල් අවභාවිත කළ බවට චෝදනා කරමින් පවරා තිබූ නඩුවෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් සිව් දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කළා.
ඉසුරුමත් නිවහන වැඩසටහන මගින් ප්‍රතිලාභීන්ට නිවාස ලබා දීමෙන් දිවිනගම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් මිලියන 2992කට අධික මුදලක් සාවත්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසය විමනඩුව පවරා තිබුණා. ඒ අනුව අනෙකුත් විත්තිකරුවන් වන ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහල් ජයතිලක දිවිනගම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් කිත්තිරි රණවක සහ එම දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් බන්දුල තිලකසිරියන මහතුරුන්ද නිදොස්කර නිදහස් කිරීමටයි කොළඹ මහාධිකරණ විනිසුරු ආර් ගුරුසිංහ මහතා නියෝග කළේ. මෙම නඩුවට අදාළව බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු සැකකරු 2015 වසරේ අප්‍රේල් 22 වනදා අත්අඩංගුවටගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කෙරුණා. එමෙන්ම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවේ විරෝධතා දැක්වීම තහනම් කරමින් අතුරු තහනම් නියෝගයක් ලබා ගැනීමට පොලිසිය කටයුතු කළා. අධිකරණ ඉදිරිපත් කිරීමෙන් පසුව විත්තිකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා. මේ අතර බැසිල් රාජපක්ෂ මහතාට පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙස කොළඹ මහාධිකරණ නියෝග කළේ පසුගිය 23 වනදායි. බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඊට පසුදින අධිකරණය හමුවේ ලිඛිත දේශන ගොනු කරමින් ඉල්ලා සිටියේ තම සේවාදායකයන්ට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී නොමැති හේයින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වගන්ති යටතේ විත්තීය සාක්ෂි කැඳවීමකින් තොරව ඔවුන් නිදොස්කොට නිදහස් කරන ලෙසයි. එය සලකා බැලූ මහාධිකරණය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් බැසිල් රාජපක්ෂ මහතා සහ සෙසු විත්තිකරුවන් 3 දෙනා අදාළ චෝදනාවලින් නිදොස්කොට නිදහස් කිරීමට අද නියෝග කළා. අධිකරණ භූමියෙන් පිටතට පැමිණි බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිස මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. නොකරපු වැරද්දකට චෝදනාවක් ඉදිරිපත් වුණාම මං සැලෙන්නේ නැතුව බිය වෙන්නේ නැතුව කටයුතු කරා. ඒක මට ප්‍රතිඵල ලැබුණා. මගේ නීතිඥ මහතුරුන්ටත් විශේෂ ස්තුතියක් පුද කරන්න ඕන. මගේ පවුලේ අයටත් ඒ වගේම මගේ හිතවත් අයටත් මේ අවස්ථාවේ ස්තුතිවන්ත වෙනවා. අද අධිකරණයේ තීරණය කළා තියෙනවා අපි රාජ්‍ය නිලධාරීන් විදිහට දිවිනගම පනතට අනුව තමයි මේ හැම දෙයක්ම ක්‍රියාත්මක කළා තියෙන්නේ කියලා. ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍ය සේවයම අද සන්තෝෂ වෙන දවසක්. අපි සෑහෙන දුෂ්කරතාවයකට පත් වුණා. මාස දෙකක කාලයක් අපිව බන්ධනාගාරගත කළා. අපේ රැකියාව නැති වුණා. නමුත් අද අධිකරණය ඒ නිවැරදි තත්ත්වය තීරණය කළා තියෙනවා. මේ නඩු දේශසහගතව පවරපු නඩු බවට අපට පැහැදිලි සනාථ වුණා. අපි නීත්‍යානුකූලව සත්භාවයෙන් නිවැරදි වගකීම් ඉටු කරලා තියෙනවායි කියන කාරණාව අපිට ලබා දීලා තිබිච්ච සම්පූර්ණම අනපනත් අපේ චක්‍රලේක අපි රජයේ නිලධාරීන් විදියට ක්‍රියාත්මක කරගෙන යන සියලුම රාජකාරී කටයුතු ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරගෙන ගියාම ඒ ක්‍රියාත්මක කරගෙන යාම අද අධිකරණයේ ඉදිරියේ පිළි අරගෙන 탁සේරු කරලා සහතිකයක් ලබා දු. මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අද පැවතු මාධ්‍ය හමුවකදීද මේ සම්බන්ධයෙන් අදහස් පළ වුණා. මේ අවස්ථාවේදී උසාවියේ තීරණයේ වැදගත්කම වන්නේ උසාවිය කියනවා කිසිම අඩිතාලමකින් තොර නඩුවක් තමයි උසාවියට ගෙනල්ලා තියෙන්නේ. නඩුවක් ඉදිරිපත් කරන්න ඕනේ ඒ නඩුව ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාධක තිබෙනවා නම්. උත්තර දෙන්න දෙයක් නැහැ. නඩුව පුස්සක්. දේශපාලන අරමුණු ඉෂ්ට කර ගැනීම සඳහා අධිකරණ පද්ධතිය අවභාවිත කිරීමට දරන ලද උත්සාහයක් කියලා. මේ අතර තවත් නඩු දෙකකට අදාළව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම් නියෝග දෙකක් ඉවත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද නියෝග කළා. මොසමක් ඉදිරිපත් කරමින් බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කළ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුවයි මෙම නියෝගය නිකුත් කෙරුණේ. 2015 වසරේ ජනාධිපතිවරණ සමයේදී දිවිනගම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් 2,92,00,000ක පමණ මුදලක් වැය කර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත ලිත් 50,00,000ක් මුද්‍රණය කිරීම තුළින් රජයේ අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ යයි චෝදනා කරමින් බැසිල් රාජපක්ෂ මහතා සහ තවත් දෙදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා නඩුවක් ගොනු කර තිබුණා. බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉල්ලා සිටියේ තම සේවාදායක ආර්ථිකය සම්බන්ධ කාර්යසාධක බලකායක සභාපතිවරයා ලෙස කටයුතු කරන බැවින් රාජකාරී කටයුතු වෙනුවෙන් විදේශගත වීමට සිදුවන බවයි. මේ අතර 2015 වසරේ පැවති ජනාධිපතිවරණයේදී දිවිනගම සංවර්ධන අරමුදලින් රුපියල් මිලියන 38ක් වැය කර දිවයින පුරාපීඩි ප්‍රාදේශීය සභාව වෙත GI පයිප බට මිලදීගෙන බෙදා හැරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පනවා තිබුණු නඩු යටතේ තිබූ විදෙස් ගමන් තහනමද ඉවත් කෙරුණා. මේ අතර හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කොළඹ සම්මුද්දාලෝක විහාරස්ථානය වෙත පැමිණ මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගත්තා. හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙතද බැසිල් රාජපක්ෂ මහතා පැමිණියා. COVID-19 ආසාදිතින් 178 දෙනෙකු අද දිනේ හඳුනාගත් බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට අමතරව පුත්තලම දිස්ත්‍රික්කයෙන්ද ඊයේ දිනදී රෝගීන් හඳුනා ගැනුණා. මෙ
මෙරටින් ඊයේ දිනේදී COVID-19 ආසාදිතින් 496 දිනකු හඳුනා ගැනුණා. එම රෝගීන් සියලු දෙනාම දේශීයව හඳුනාගත් පුද්ගලයන්. කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 167 දිනකු හඳුනා ගැනුණා. කොළඹ නගර සභා සීමාව ආශ්‍රිත ප්‍රදේශයෙන් 78 දිනකු, අලුත්කඩේ ප්‍රදේශයෙන් 44 දිනකු, ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයෙන් 14 දිනකු හඳුනා ගත්තා. මට්ටකුලියෙන් 6 දිනකු, අවිස්සාවිල්ල කොළපිටිය සහ කිරුළපන ප්‍රදේශවලින් ආසාදිතින් 4 දිනා පැකින් හඳුනාගෙන තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊ දිනේ වාර්තා වූ ආසාදිතින් සංඛ්‍යාව 56ක්. ඉන් වැඩිම ආසාදිතින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ වත්තල ප්‍රදේශයෙන්. එම සංඛ්‍යාව 17ක්. කැලණියෙන් 10 දිනකු, හුණුපිටිය ප්‍රදේශයෙන් 9 දිනකු, මීගමුවෙන් 6 දිනකුද හඳුනා ගෙනුණා. ඊයේ දිනදී පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 53 දිනකු වාර්තා වුණා. දංකුටුව ප්‍රදේශයෙන් 45 දිනකු වාර්තා වී තිබෙනවා. දංකුටුව මත්ස්‍ය අපනයන කර්මාන්ත ශාලාවක සේවකින් 148 දිනකුගේ PCR පරීක්ෂණ සිදු කර ඇති අතර මෙම ආසාදිතින් 45 දිනා හඳුනා ගෙනුනේ එම පරීක්ෂණවලදී. ඒ අනුව අද පස්සරුව වන විට මිනුවන්ගොඩ, ඇඟලුම් කම්බල සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ ආශ්‍රිත කොරෝනා පොකුර 20120 දක්වා ඉහළ ගියා. මෙරටින් වාර්තා වන COVID-19 ආසාදිත සමස්ත සංඛ්‍යාව 23662ක්. 5986 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබන අතර 17560 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. අද දිනේ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 558ක්. COVID-19 ආසාදිත මරණ 7ක් වාර්තා වීමත් සමග මෙරටින් වාර්තා වන COVID මරණ සංඛ්‍යාව 116 දක්වා ඉහළ ගියා. පහුගිය පැය 48-72 වගේ ඇතුළත රෝගීන් වාර්තා වෙච්ච ස්වභාවය ඉතාම සමීපව අධීක්ෂණය කිරීමෙන් පස්සේ තමයි මේ විවෘත කිරීම සිද්ධ කළ තියෙන්නේ. මොකද අපිට හැමදාම මේ විදිහට වහගෙන ඉන්න බෑ. මොකද අපි දැක්ක ඒ ප්‍රදේශ ජනතාවගෙන් ලැබිච්ච ප්‍රතිචාර, ඒ අයගේ තිබිච්ච උද්ඝෝෂණ මේ සේරමත් එක්ක වහගෙන ඉන්නවයි කියන එක ප්‍රායෝගිකව කොච්චර අමාරු දෙයක්ද කියලා. ඒ නිසා අපිට විවෘත කරන්න පුළුවන් අවදානම අවම වෙන ආසන්නම අවස්ථාවේදී අපි ප්‍රදේශ විවෘත කරන්න ඕන එක දෙකක් නෑ. වහලා තියෙන වෙලාවට වඩා මේ මොහොතේ ජනතාවගේ වගකීම වැඩි ඒ විවෘත කරපු ප්‍රදේශවල. පොළොන්නරුව කොරෝනා විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිටි පුද්ගලින් 22 දෙනෙකු සුවය ලබා පිටව ගියා. මේ අතර වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් පූන්තොට්ටම්, පම්පමඩු හා පිරියකඩුව යන නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පුද්ගලින් 2555 දෙනෙකු නිරෝධායන කටයුතු අවසන් කර පිටව ගියා. පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයට පත් කර තිබෙනවා. සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ජනාධිපති කාර්යාලයේදී අද පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ සිය දුරේ තීරුම් දුන්නා. ප්‍රාථමික සෞඛ්‍ය සේවා ඉහළම ප්‍රමිතියට ප්‍රවර්ධනය කර පවත්වාගෙන යාම සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ප්‍රධාන අරමුණක්. විශේෂයෙන් ග්‍රාමීය ජනතාව සඳහා ඉහළ සෞඛ්‍ය මට්ටමක් සහතික කිරීම, ප්‍රාථමික සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරීම සහ පුළුල් කිරීම අත්‍යවශ්‍ය සාධකයක් බවට ජනාධිපතිතුමා පිළිගෙන තිබෙනවා. COVID-19 රෝග ව්‍යාප්තියත් සමග සියලු වසංගත රෝග ඇතිවීමේ ඉඩකඩ කල්තබා හඳුනා ගනිමින් ඒවා පාලනය සඳහා ප්‍රතිපත්තිමය හා ප්‍රායෝගික යාන්ත්‍රණයක් සකස් කළ යුතු බවටයි ජනාධිපතිතුමා තීරණය කර තිබෙන්නේ. නව රාජ්‍ය මාත්‍ය දුරය නිර්මාණය කර තිබෙන්නේ එම පරමාර්ථය සපුරා ගැනීම සඳහායි. සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මීට පෙර බන්ධනාකාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ධුරය දැරුවා. මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට කැබිනට් මණ්ඩල රැසීම වීඩියෝ තාක්ෂණය ඔස්සේ අද පැවැතුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති කාර්යාලයේ සිට සහ අමාත්‍යවරුන් සිය කාර්යාලවල සිට ඊට එක් වුණා. COVID-19 වසංගතයේ පමණක් නොව කාර්යක්ෂමතාව, පහසුව, කාලය සහ වේදම ඉතිරි කර ගැනීම සැලකිල්ලට ගනිමින් වීඩියෝ කැබිනට් මණ්ඩල රැස්වීම සංවිධාන කෙරුණා. නව තාක්ෂණය හඳුන්වා දීමට, භාවිත කිරීමට මෙන්ම හුරු කරවීමට ජනාධිපතිතුමා ප්‍රමුඛතාව ලබා දී තිබෙනවා. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේද එය අවධාරණය කර ඇති අතර එම අරමුණු පෙරදැරිව ජනාධිපතිතුමා තාක්ෂණ අමාත්‍යංශයේද පසුගිය දාසේ අධීක්ෂණයට පවරා ගත්තා. 21 වන සියවසේදී නව තාක්ෂණින් සන්නද්ධ සමාජයක් බිහි කිරීම සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ආයෝජන ආර්ථික අංශ සමග බද්ධ කිරීම රජයේ අපේක්ෂාවයි. ඒ තුළින් ජන ජීවිතයේ ඉහළ නැංවීමට ඉවහල් වන පරිදි තාක්ෂණික නව්‍යකරණ සංස්කෘතියක් ගොඩනැගීම ජනාධිපතිතුමාගේ අපේක්ෂාව වී තිබෙනවා.
COVID-19 වසංගතය මර්ධනය සඳහා ශ්‍රී ලංකා රාජ්‍යය ගෙන යන වැඩපිළිවෙල ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයීමට ලක්ව ඇති බව අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය පවසනවා. පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මේ මහත්මිය මේ බව ප්‍රකාශ කළා. තවත් මැති ඇමතුරුන් කිහිප දෙනෙකු මේ සම්බන්ධයෙන් අදහස් දැක්වුවා. කොරෝනා සහන ගත්තොත් 2020 වැයෙන් අපිට ඇති වුණ ලොකුම වසංගතය මේක බැරෑරුම්ම වසංගතය අපි පිළිගන්නවා. නමුත් අයවැයෙන් ඔබතුමිට කිසිම උදව්වක් නැහැ. මේ රක්ෂණයක් පමණයි දීලා තියෙන්නේ. ඒකත් මිනිස්සු සල්ලි දීලා ගන්න එක. දැන් සංචාරක ව්‍යාපාරයේ ඉන්න කට්ටිය විදේශගත ශ්‍රමිකයන් ස්වයං රැකියා නියුක්තිකයන් ඉතාමත්ම අසරණ තත්ත්වයට ඇවිල්ලා තියෙන උන්ගේ ආදායම් මාර්ග නැති වෙලා. අපේ ගරු හිටපු අමාත්‍යතුමාගේ කතාව අහන් ඉන්නකොට ඉතාම සුන්දරයි. දීයනේ සෞඛ්‍ය කොච්චර හොඳද? මෙතුම මොන තරම් වැඩ ප්‍රමාණයක් කරලා තියෙනවද කියලා හිතෙනවා. විශේෂයෙන්ම අපිට රජයේ හිමි වෙනකොට රුපියල් බිලියන 16ක හිඟ මුදලක් එක්ක තමයි SPC ආයතනේ ලබා දුන්නේ. සමස්ත වශයෙන් ගත්තොත් එහෙම රුපියල් බිලියන 28ක පොල්ලක් එක්ක තමයි අපිට සභාපතිතුමනි බාර දුන්නේ. නමුත් ඉතිහාසයේ පළවෙනි වතාවට මේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ආරම්භ කරාට පස්සේ පළවෙනි වතාවට ඒ සියලුම ණය මුදල් පියවලා පෙරබදු ලාභයේ රුපියල් මිලියන 876ක් වෙනවා. ඖෂධ නිෂ්පාදන කලාප දෙකක් පිළිබඳ මේ වෙනකොට අපි අවධානය යොමු කරලා තියෙනවා. එකක් හම්බන්තොට ආරුභුක්ක ප්‍රදේශයේ අක්කර 400ක් ඒ වගේම ඊට යාබදව තියෙන මත්තල ගුවන්තොටුපළ ආසන්නයෙන් තවත් අක්කර 100කුත් ලබාගෙන අක්කර 500ක ඖෂධ නිෂ්පාදන කලාපයක් මූලික වශයෙන් අපනයන ඉලක්ක කරගෙන බිහි කරන්න කටයුතු යොදනවා. විශේෂයෙන්ම අපි දන්නවා අපේ රටේ දේශීය වෙදකම අපේ රටේ ජනතාවගේ නිරෝගී භාවය වෙනුවෙන් දීර්ඝ කාලයක් කැපවෙච්ච වෛද්‍ය ක්‍රම බව. ඒ අතරනුත් අපි විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්මේ සඳහන් කරලා තියෙන පරිදි අපේ රටේ පාරම්පරික හෙළවෙදකම වෙනුවෙන් දේශීය වෛද්‍ය සභාවක් නිර්මාණය කර අපේ රටේ පාරම්පරික වෛද්‍යවරුන්ව ආරක්ෂා කරගන්න සහ දිරිගන්වන්න ඔවුන් අගය කරන්න අවශ්‍ය කටයුතු සිදු කරනවායි කියන මතක් කිරීම ඉතා ඕනකම් සිදු කරනවා. අපි මේ අවස්ථාවේ බටහිර වෛද්‍ය ක්‍රමය ගැනත් ඒ වගේම දේශීය වෛද්‍ය ක්‍රමය ගැනත් මම හිතනවා අද දෙපාරක් අපි හිතනවා වගේම ඒ දෙකේම අපි හොඳ ලක්ෂණයන් අරගෙන මේ රෝගය සඳහා අවශ්‍ය විසඳුම් හොයන්නට කාලය උදා වෙලා තියෙනවා කියන එක මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඕන. කොවිඩ් පාලන ක්‍රියාවලියේ සිදුවන අතරතුරේ රටේ ආර්ථිකය සහ ජනතාවගේ සුබ සාධන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම අප සිදු කරනු ලබනවා. එලෙසම සෞඛ්‍ය ශාස්ත්‍රයේ යටිතල පහසුකම් වැඩි කරපු ආකාරය මේට පෙර මාමේ ගරු සභාවට පැහැදිලි කර තිබෙනවා. එනිසා ගරු කථානායකතුමනි නැවත ඒවා පිළිබඳව පැවසීමට මා අදහස් කරන්නේ නැහැ. අපේ රටේ සිටින සෞඛ්‍ය විශේෂඥයින් වසංගත රෝග විශේෂඥයින් සහ ඔවුන්ට සහයෝගය දක්වන්නා වූ මෙරට ආරක්ෂක සේවයේ පොලිස් සේවය ආදී මෙමෙ කොවිඩ් පාලන ක්‍රියාවලියට ඍජුව දායකත්වය ලබා දෙන සියලු අංශවල අංශවල අය සාමාන්‍ය ජන ජීවිතය බිඳවැටීමකින් තොරව කොවිඩ් 19 වසංගතය පාලනය කර ගැනීමේ මනා දැනුමක් සහ අවබෝධයක් මේ වනට ලබාගෙන තිබෙනවා. ඒ සඳහා අපට පැහැදිලි සැලැස්මක් යාන්ත්‍රණයක් තිබෙනවා. මෙම සැලැස්ම සහ යාන්ත්‍රණය ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැසසුමට පවා ලක් වූ බව මම සඳහන් කරන්නට ඕනි. මාජන ආරක්ෂාව පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා ලෙස පත්කර සිටින රියර් අඩ්මිරල් සරත් වීරසේකර මහතා අද සියදුරේ වැඩ පාර ගත්තා. ඒ බත්තර මුල්ල සුහුරුපායේදී. ජනතා සුභසිද්ධිය වෙනුවෙන් පාතාලයේ මර්ධනය කිරීමට වත්මන් රජය කටයුතු කරන බවයි සරත් වීරසේකර මහතා මෙහිදී කියා සිටි. ආගමික වතාවත් මැදේ අමාත්‍යවරයා සියදුරේ වැඩබහර ගැනීම සිදු කළා. අමාත්‍ය චමල් රාජපක්ෂ, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්පුණා. ඉතින් බියෙන් සැකෙන් තොරව ජීවත් වෙනවා නම් ඒ වගේ රටක පාතාලය තියෙන්න බෑ. කප්පන් ඉල්ලන නැත්තම් කප්පන් දෙන තත්ත්වයක් තියෙන්න බෑ. කුඩු මද්‍රව්‍ය මංකොල්ල කෑම් මිනී මැරුම් අපරාධ ස්ත්‍රී දූෂණ කාන්තා හිංසන ළමා හිංසන ඒ කිසිවක් තියෙන්න බෑ. ඒක මම කෙසේ හෝ නවත්වන බව මේ අවස්ථාවේදී ඉතාම පැහැදිලිව කියා සිටිනවා. පාතාලය ගැනත් මම කියන්න ඕනේ මම ඔවුන්ට මේ අවස්ථාවේදී ප්‍රථම සහ අවසාන වශයෙන් කියන්නේ පුළුවන් නම් දාමරිකකම් අතහැරලා අවිබාර දෙන්න ඊට පස්සේ රජයක් හැටියට අපි ඒ ගැන සලකා බලන්න පුළුවන් ඊට පස්සේ එහෙම නැත්නම් අපි අනිවාර්යයෙන්ම මේ පාතාලය නැති කරලා දානවා විනාශ කරනවා ඒ කරන්නේ රටේ මහ ජනතාව වෙනුවෙන් ඒක නිසා ජනතාවත් ඒ සම්බන්ධයෙන් අපිට සහාය දෙන්න ඕනේ සංවිධානයක් නැතිව අයාලේ යමි තිබිච්ච සිවිල් නාරක බලකාය
ප්‍රතිසංවිධානය කළා එය හමුදාවල් වල සටනට සහාය දෙන සහායක බලකායක් විදියට ප්‍රතිසංවිධානය කළා විශාල සේවයක් කරන්න පුළුවන් තත්වයට ගෙන එන්නට එතුමා පත් කළා එතුමා ඉතාමත්ම සද්භාවයෙන් මේ බලකාය සියලුම සෙබළුන්ට සෙබළියන්ට තාත්තා කෙනෙක් වගේ ඒ අයගේ දුක සැප බලමින් නියම නිලධාරියෙක් විදියට ඒ අයගේ ප්‍රවීණත්වය ඒ අයගේ දක්ෂතාවයන් ඔපනැක්මීමට බෝණු කටයුතු ආදිය කරමින් ඒ අයට ඒ කාලේ හැමෝම ඒ අයට කතා කරේ ගම්බට්ටෝ කියලා ගම්බට්ටව සිවිල් ආරක්ෂක බටයා කියලා යනුවෙන් හඳුන්වන්න පුළුවන් විදියට ඒ සිවිල් ආරක්ෂක බලකාය ප්‍රතිසංවිධානය කළා ජනතාව අතර යම් කිසි තරමක ගෞරවයක් ඒ ළමයින්ට ලබා දෙන්න එතුමා බොහොම සද්භාවයෙන් ක්‍රියා කළා. කොරෝනා වසංගතයේ හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබූ සෙම්බුවත්ත සංචාරක ප්‍රදේශය හෙට සිට සංචාරකයන් වෙනුවෙන් විවෘත කරනවා. සෙම්බුවත්ත සංචාරක ප්‍රදේශයේ වෙතගේ රාජ්‍ය මාත්‍ය කනක හේරත් මහතා එහි කටයුතු සුව බැලුවා. ඇල්කඩුව වැවිලි සමාගමට අයත් සෙම්බුවත්ත සංචාරක ප්‍රදේශය සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණා. එමෙන්ම ඇල්කඩුව වැවිලි සමාගම් වලට අයත් ආයතනවල ගැටලු පිළිබඳවද මිහිදී අවධානය යොමු කෙරුණා. ස්වාති රූපහානි ප්‍රවෘත්ති අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්. ආයුබෝවන්.